මම දවසක් මගේ PC එක ඔන් කරලා මම වැඩක් කරන්න පටන් ගත්තා. ඉතින් මට මේ වැඩේ කරගන්න පුළුවන් වුණාද? ඉතින් මට කිසිම දෙයක් කරගන්න පුළුවන් වුණාද? නෑ මට මුළු දවසම කිසිම දෙයක් කරගන්න බැරි නා. මෙන්න මේක තමයි මට ආපු මැසේජ් එක. ඊපස්සේ මම පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බැලුවා මොකක්ද මේකට හේතුව කියලා. ඉතින් මට හේතු දෙක තුනක් හොයාගන්න පුළුවන් වුණා. එකක් තමයි මේන්ලි හાર્ඩ්වෙයාර් මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් සොෆ්ට්වෙයාර් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, නැත්නම් මගේ PC එක ගොඩක් ඩර්ටි වෙලා මොකක් හරි ඇතුලේ වෙනම ප්‍රශ්නයක් ඕවර්හීටින් හරි ඒ වගේ දෙයක් මොකක් හරි වෙන්නත් පුළුවන්. ඉතින් ඉස්සල්ලාම මම හાર્ඩ්වෙයාර් සොෆ්ට්වෙයාර් ගැන හොයන්න කලින් මම බැලුවේ මගේ PC එක ඇතුලේ පට්ට ඩර්ටි එක ඇතුලේ. ඉතින් let me show you. ඉතින් ගයිස් මම අර ගෙදර ඉන්නේ පොඩ්ඩක් පොඩ්ඩක් අසනීප තත්ත්වෙන් ඉන්නේ. කොරෝනාද නැද්ද දන්නේ නැහැ. ඉතින් ඒකේ රිසල්ට් එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අතර තමයි මම මගේ වැඩක් කරගන්න මගේ PC එක ඔන් කරේ. ඉතින් ඒකෙනුත් වැඩක් කරගන්න බැරි වුණා. ඕගොල්ලෝ දැකපු විදිහටම මේ ප්‍රශ්නේ ආපු නිසා. ඉතින් මේ ප්‍රශ්න ගැන මමත් සර්ච් කරලා බැලුවා net එකේ. ඉතින් මට හේතු දෙක තුනක් ආවා. ප්‍රධාන වශයෙන්ම hardware software ඕගොල්ලෝ හැමෝම දන්න විදිහට. ඒ වගේම තමයි අපේ PC එක dirty නම් ගොඩක් වෙලාවට ඒක ඉම්පැක්ට් එකක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම හිතනවා අපිට ප්‍රශ්න හොයාගන්න පුළුවන් වෙයි කියලා. මොකද මොකක් හරි ට්‍රබල් ෂූට් එකක් කරලා මට පුළුවන් වෙයි කියලා මට හිතනවා මේක හදාගන්න. ඉතින් අනිත් එක තමයි මේ PC එක හදන වීඩියෝ එක තමයි මගේ YouTube channel එකේ වැඩිම views ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ මගේ channel එක ගොඩක් ලොකු channel එකක් නෙමෙයි. ඒ වගේම තමයි අතරමඟ මම නතර කරලා තිබ්බේ. ඉතින් අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා මගේ PC එකට වැඩි කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් ඔයගලන්ට පේන විදිහට මේක ඉතින් කොහොමද වැඩක් කරන්නේ. ඉතින් ඔයගලන්ට පේන විදිහට මේක ලොකු මොන්ස්ටර් වගේ මැෂින් එකක්. ඉතින් දැන් මගේ PC එකෙත් මේ වගේ ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා ඉතින් මම ඕගලන්ට කිව්වා ඩස්ට් එක ගොඩක් බෑඩ් කියලා අපේ PC එකට. ඉතින් ඇයි අපේ PC එකට ඩස්ට් එක කියන දේ බලපාන්නේ? කොහොමද හානි කරන්නේ? ඉතින් ඒකට උත්තරේ තමයි ඩස්ට් එක කියන එක අපේ PC එකට, අපේ සිස්ටම් එකට හැමදාම හානි කරන දෙයක්. සමහර වෙලාවට වෛරස් එකකට නැත්තම් ඒ වගේ දෙයකට වඩා මේ ඩස්ට් එක කියන එක හානි කරන්න පුළුවන් ඩේලි. මොකද ඩස්ට් එක කියන දේ අපේ PC එක වටා කැරකි කැරකි නැත්තම් PC එකට වැඩි වැඩි තියෙන නිසා. ඉතින් ඩස්ට් එක කියන දේ PC එකට හානි කරනවද? අනිවාර්යයෙන්ම ඩස්ට් එක කියන දේ PC එකට හානි කරනවා. සද්දේදීනේ. හරි, එතකොට ඕගොල්ලෝ බලයි දූවිලි වලින් ඕගොල්ලන්ගේ PC එකට කරන්න පුළුවන් ලොකුම හානිය මොකක්ද කියලා. ඒ ජයිස් ඕගොල්ලෝ හිතනවට වඩා ලොකු හානියක් ඕගොල්ලන්ගේ PC එකට කරන්න පුළුවන් දූවිලි වලින්. ඉතින් මේකෙන් වෙන ප්‍රධානම දේ තමයි ඕවර්හීට් වෙන එක. ඕගොල්ලන්ගේ PC එක ඕවර්හීට් වෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඕගොල්ලන්ගේ ලැප්ටොප් එකක් උනත් ඕවර්හීට් වෙනවා නම් පොඩ්ඩක් ඕගොල්ලන්ට තනියම කරන්න බෑ නම් කොහෙට හරි ඒ වගේ කරන තැනකට දීලා දූවිලි මොන හරි පොඩි සර්විස් එකක් හරි දාගන්න එක තමයි හොඳම දේ. ඉතින් එතකොට ඕගොල්ලෝ බලයි එතකොට අපේ ෆෑන්ස් තියෙන්නේ මේ හීට් එක එළියට යවන්නනේ. එතකොට මේ ඕවර්හීට් වෙනවා කියන එක නැති වෙනවනේ කියලා. නෑ ගයිස්, අපි පෑ ගණන්, දවස් ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් එක දිගට මේ PC එක ක්ලීන් නොකර පාවිච්චි කර කර ඉද්දි මේ ෆෑන් වලින් තව නෙගටිව් දෙයක් වෙනවා. ඒ තමයි මේ ෆෑන් එක නිසාම අපේ දූවිලි තට්ටු පිටින් මේ ඇතුලේ අපි දන්නේ නැතුව බැඳෙන්න ගන්නවා. ඉතින් අන්න ඒකෙන් අපිට ලොකු හානියක් වෙනවා. අපේ මදර්බෝඩ් එකට වෙන්න පුළුවන්, අපේ RAM එකට වෙන්න පුළුවන්, අපේ VGA එකට වෙන්න පුළුවන්. අපිට
ඉලෙක්ට්‍රිකල් ෂෝටේජ නැත්නම් ෂෝට් එකක් කියන්නේ අපි සාමාන්‍ය කියද්දි අන්න ඒ වගේ දෙයක් වෙලා අපේ මදර් බෝඩ් එක වෙන්න පුළුවන් අපේ VGA එකක් වෙන්න පුළුවන් අපේ RAM එකක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලට හානි වීමේ හැකියාව ගොඩක් තියෙනවා. ඉතින් අන්න ඒක නිසා තමයි මම ඉස්සල්ලාම බැලුවේ මගේ PC එකේ මේක පොඩ්ඩක් ක්ලීන් කරලා බලන්න ඕනේ කියලා ඉස්සල්ලාම ඕගලන්ට මම ඉස්සල්ලා පෙන්වන විදිහටම ගොඩක් කුණු තියෙනවා. ඉතින් ඕගලන්ට පේන විදිහට මම දැන් nuts ටික ඔක්කොම ගලවලා තියෙන්නේ පොඩ්ඩක් මේ කේසින් එකේ කෑලි වැඩි ගලවන්න ගියාම ඇත්තටම. ඉතින් හරි අපි බලමු වෙන නේද ගයිස් මේකේ තියෙන තූවිල්ල. ඒකේ තමයි අපිට පේන්නේ තැන් වල තව සෑහෙන තියෙන පුළුවන්. ඕවා තමයි ලෙඩ පොඩි දෙයක්. ඉතින් මං ඇත්තරම ඔක්කොම ටික එළියට ගන්නවා කියලා තමයි කල්පනා කරේ. මට ඇත්තරම අමතක වුණා මෙතන පිටිපස්සේ ඔක්කොම මදර් බෝඩ් එකේ කේබල්ස් ටික තියෙන්නේ එතන කියලා. කියන මදර් බෝඩ් එකට යන එතකොට මේ RGB අරව මේ ඔක්කොම ටික එකට සම්බන්ධයි. ඒක මට මේ ලෙඩ ආසේ ගලවන්න ගියාම ඇත්තරම හරි අමාරු වැඩක්, පැය ගාණක් යන වැඩක්. ඉතින් මම බැලුවේ ලේසියෙන්ම මේ ටික සුද්ධ කරලා දාන්න. ඉතින් මං ඒ අතරින්ම මං කියන්න මොනවද අපිට මොනවා කරලාද අපිට PC එක මේ වගේ දෙයකින් බේර ගන්න පුළුවන්. එකක් තමයි අපි රෙගියුලර්ලි, ඒ කියන්නේ සතියකට එක සැරයක් හෝ මාසෙකට එක සැරයක් අවම වශයෙන් මාසෙකට එකම සැරයක්වත් පුළුවන් තරම් පිහදලා ක්ලීන්ව තියෙන එක තමයි හොඳම දේ. ඊට අමතරව තව ලොකුම දෙයක් තියෙනවා පුළුවන් තරම් PC එක මේ ක්ලීන් තැනක තියන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ජනේලයක් වගේ ළඟ තිබ්බහම ලංකාවේ පරිසරයේ හැටියට අනිවාර්යයෙන්ම ජනේලයකින් කොච්චර දුවිල්ල එනවද අපේ ගේ ඇතුළට. අන්න ඒ වගේ තැනක තියන්න නැතුව පුළුවන් තරම් ක්ලීන් තැනකින් තියෙන දේ තමයි හොඳම දේ. ඉතින් කොහොමද අපි ක්ලීන් කරන්න, ඉතින් මහලොකු මේ මට කියන්න දෙයක් නෙමෙයි කොහොමද ක්ලීන් කරන්න කියන එක. පුළුවන් තරම් හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මේ තෙත නැති හොඳ රෙදි කෑල්ලකින් ක්ලීන් කරන්න. නැත්නම් අපිට පුළුවන් මෙන්න මේකක් පාවිච්චි කරන්න. මේ මොකක්ද, නැත්නම් මොකද අපි ඒකට කියන්නේ කම්ප්‍රෙසර් වගේ හෙකින්, මේ වගේ හෙකින් ක්ලීන් කරන එක තමයි හොඳම දේ. ඉතින් මේ මල්ලක එකක් තියෙනවා මම මේ PC එකට වගේ නාපු දෙයක් මේ ක්ලීන් කරන්න. මෙන්න මේකකින් ක්ලීන් කරන එක තමයි හොඳම දේ. ඉතින් මම මේක ඇත්තටම Amazon එකෙන් ගත්තේ. මේ මෙන්න මේ වගේ පොඩි නොසල්ලයක් දැම්ම තියෙන මෙයාගේ පොඩි හෑන්ඩ් එකක් තිබ්බනම් මම හිතනවා ගොඩක් හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. මේක නම් පොඩි ලයිට් එකකුත් තියෙනවා. ඉතින් මේකෙන් තමයි මම ක්ලීන් කරන්න හදන්නේ. හෙඩ්සෙට්ස් ගහන් ඉන්නවා නම් පොඩ්ඩක් ඒ කට්ටිය මේකෙන් ඉන්න. මගේ PC එකේ ප්‍රොසෙසර් පස්සේ තියෙන වැදගත්ම සහ මොකක්ද කියන්නේ මිල ගණන් වැඩිම බාන්නේ තමයි මේක. මේකෙත් ඉතින් දුවිල්ල කොහොම තියෙනවද දන්නේ. මේකටත් පොඩි සුද්දක් දාමු. මේක හරනම් ගයිස් මේක මවුන්ට් වෙන්න ඕනේ මගේ මෙතන PC එක පල්ලෙහාට. ඒ වුණාට මේක මවුන්ට් කරන්න විදියක් නැහැ. මේක මේ 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 හෝල්ස් දෙක ගන්නට මේ මොකද කියන්නේ මේ කේසින් එකේ තියෙන හෝල්ස් වලට ඇජස්ට් වෙන්නේ නැහැ.
පොඩ්ඩක් විතර වෙනස්. හරි දිසිස්ට මෝමන්් ක්ලේන් කරලා තියෙන්නේ වැඩේ හරිගිහිල්ලද කියලා කොහොම දන්න අපි දාලා බලමු ඔගලන්න පේන දිට මං ඔක්කොම නට්ටක දාලා ඔක්කොම පොඩක් ක්ලීන් කරලා දාලා තියෙන්නේ අපි බලමු මේක හරියට රන් වෙනවා කියලා මං ආපහු වීඩියෝ එකට එන්නම් මේක ආපහු අතන ඇතුළට දාලා කේබල්ස් එක ඔක්කොම ප්ලග් කරලා ඉරුණාට පස්සේ ඔක්කොම කේබල්ස් ගහලා තියෙන්නේ පන්දන්නේ හරිද නැද්ද කියලා අපි බලමු ඔන් කරලා ඉතින් මට තව දෙයක් වෙන්නන්න ඕනේ මෙන්න මෙබලන්න මං අරක පීසි එක ඒ මේ ඇතුළේ ඇප්ලෝ කරාට පස්සේ ඇවිල්ලා තියෙන දූවිල්ල පේනවනේ ඔය වගේ තමයි සෑහෙන දූවිල්ලක් තිබ්බ පීසි එක ඇතුළේ මේ හරි ගිහින්ද නැද්ද කියලා ඉතින් අපි බලමු දාලා වැඩේ හරි ගිහින්ද කියලා මට දැන් එක දෙයක් ඉස්සලාම මෝඩය වගේ අමතක කළා මම ඔන් කරා මම ඒත් කල්පනා කරා මොකද මොන්ට එක එන්නේ නැති කියලා බලද්දි මොන්ට එක නෙමෙයි සෝරි VGA එකේ මොකක්ද පවර් කේබල්ස් දෙක ගහලානේ ඉතින් ඒ දෙක ගැහුවා අපි බලමු දැන් හරි ගිල්ලා තිබ්බොත් හොඳයි නැත්තම් කිසිම දෙයක් කරන්න වෙන්නේ හරි ඔන්න මේක ආවා ඔන්න ඊළඟට තමයි ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ පාස්වර්ඩ් එක ගැහුවා දැන් මෙතනින් පීසි එක ආපහු ස්ටක් වුණොත් වැඩේ දෙය ඒ කියන්නේ මොකක් හරි අනිවාර්යයෙන්ම හાર્ඩ්වෙයා කතන්දරයක් තියෙන්නේ සමහරට VGA එක වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට RAM එක වෙන්න පුළුවන් ඒක තමයි මගේ එකම මේ ප්‍රොසෙස් එකට නම් කිසිම දෙයක් වෙන්න විදියක් නැහැ මට ලොකුම අවශ්‍යතාවය තිබ්බේ මගේ RAM එකත් එක්ක RAM දෙකත් ක්ලීන් කරලා මම දැම්මා තාම නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් නිකවට වගේ ගේම් එකක් ප්ලේ කරමු. හැබැයි ඉස්සල්ලාම මෙච්චර වෙලාවක්වත් හැබැයි මං හිතන්නේ හරි වෙන්න ඕනේ. මොකද මේක මේ මැජික් එකක් නෙමේ මේ PC එක මේ කරපු ගා මේ 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 ඩස්ට් එක පොඩ්ඩක් පිහදාපු ගා මේ මොකද්ද මේ PC එකේ තියෙන ලෙඩක් මේ වෙනවා කියන එක ඒක කොහොමද කියන්නේ ඒක ට්‍රික් එකක් වගේ ඒ කියන්නේ ට්‍රික් එක කියන්නේ මැජික් ට්‍රික් එකක් නෙමෙයි අපි සාමාන්‍ය හොඳ විදියට දෙයක් පාවිච්චි කරොත් තමයි ඒ දේ දිගු කාලීනව තියෙනන්නේ ඒ වගේ කතන්දරයක් ඉතින් දැන් මේ තාම ඕගොල්ලන්ට මම ඉස්සල්ලා මේ වීඩියෝ පටන් ගත්තේ පෙන්නවා දෙතුන් සැරයක්ම රීස්ටාර්ට් වෙනවා මෙච්චර යන්නේ නැහැ ඉතින් මම හිතනවා PC එක පොඩ්ඩක් ක්ලීන් කරපු එකෙන් මේ මොකක්ද මං හිතන්නේ මේ වෙද්දී වුණා හරියට ක්ලීන් වුණා කියලා නැත්තම් මේ නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳුණා කියලා නැත්තම් මම මේ වීඩියෝ එක හදන්න පුරුවට මුකුත් ජලවලවත් එහෙම දෙයක් කරා නෙමෙයි ඉතින් මං හිතනවා වැඩි හරි ගියා කියලා ඉතින් අන්න ඒ නිසා ඕගොල්ලන්ගෙත් මේ වගේ දේවල් තියෙනවනේ ඉතින් පොඩි දෙයක් අපිට තියෙන්නේ පොඩ්ඩක් අපේ PC එක ගලවලා මේ ක්ලීන් කරන්න විතරයි ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කවුරු හරි පොඩ්ඩක් මේ වගේ දේවල් කරන ෂොප් එකකට ගිහිල්ලා ඕගොල්ලෝ කියන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් මේ ක්ලීන් කරලා දෙන්න කියලා. එතකොට ඒගොල්ලෝ පොඩි ගාණක් ගනි සමහරට වැඩේ කරලා දෙයි. ලැප් එකක් නම් ගොඩක්ම දන්නේ නැති කෙනෙක් නම් ගලවන්න යන්න එපා. නැත්තම් අන්තිමට කැලිටි එක වැඩි වෙලා වටේට එල්ලන්න තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මම හිතනවා මගේ එක විසඳුනා කියලා. ඉතින් ගයිස් මේ වගේ වීඩියෝස් බලන්න අමතක කරන්න එපා subscribe කරන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න like කරන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේ මොකක් හරි tips tricks වගේ මොන හරි දේවල් තිබ්බොත් මම අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට ගේනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් එනකන් සයනාරා look එක ගැන වැඩි හිතන්න එපා. මොකද වීඩියෝ එකක් කරන්න හිටව මනුස්සයෙක් නෙමෙයි අද මම. ඒ නිසා සයනාරා.